අයිබුවන් වාසනාවන් හැමෝටම අද නිලමේ ඉන්නේ මොනරාගල මෙන්න මේ කාර් එක තාම බාගෙට හදාගෙන යන කාර් එකක් මේ කාර් එක හදන්නේ සමනලියක් මොකද කියන්නේ අද කතා කරන්න යන්නේ යාගෙන වාහන මොඩිෆයි කරන ගැරේජ් එකක් තියෙන සමනලියක් ගැන තමයි අපි කතා කරන්නේ කවුද මේ සමනලී හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ channel එක subscribe කරන්න අපි බලමු සමනලීගේ කතාව මොකක්ද කියලා ප්‍රතිපලමගින් විශ්වාසය තහවුරු කළ ශ්‍රී ලංකන් ඉකෝන් ට්‍රස්ට් මේන් ලියනාරච්චි අපේ හීන වෙනුවෙන් ක්‍රියාපදයක දින හතෙන් කොරියානු භාෂාව ලංකාවටම ඔන්ලයින් නාමල් ගෙදරවත්තගේ ලැබපදිංචි වීමට WhatsApp කරන්න අද නිලමගේ කතාවේ කතානායිකාව සමනලි දුලීකා එතකොට නාමල් සුපුන් නැගේ ස්වාමි පුරුෂයත් අපිත් සමග කතා බහට එකතු වෙනවා ආයිබුවන් දෙන්නටම ආයිබුවන් මුලින්ම විශේෂත්වයක් තියෙන හින්දා තමයි අපි හොයාගෙන ඉන්නේ සමනලි මොකද කරන්නේ මම මෙතන ඉතින් හස්බන්ඩ් තමයි ගැරේජ් එක කරන්නේ එයාට ඉතින් පුළුවන් හැම වෙලාවෙම සපෝට් එක දෙනවා සමනලි සමනලියක් වගේ ඉන්නේ නැතුව ගැරේජ් එකේ වැඩ ඔක්කොම කරනවා දැන් අපි මේ කතාව කරගෙන යනකොට මේ අපි ආවට පස්සේ තව අමුතු දෙයක් දැක්කා දැන් ලෑස්ති වෙන්නේ ඒක ගැන ඉස්සෙල්ලා කතා කරලා එන්න අපි එතෙන්ද යමු අපි තුන්දෙනාම සමනලි දැන් ගැරේජ් වල අමාරු නැද්ද කරගෙන යනවද विस्तर මේක දෙන්නගේම වැඩක්ද? ඔව් දෙන්නගේම වැඩක්. දෙන්නගේම වැඩක්. මොකද්ද මේ? මේක ඇවිල්ලා මේ කාර් එකක් කියලා පේනවා. හැබැයි මේ වගේ කාර් එකක් කඩේ ගන්න නෑ නේද? කඩේ ගන්න නෑ. මේක මේ ඇවිල්ලා මේ ආස්තුගේ සෙල්ලම් කාර්යයෙන් අදු දෙයක්. සෙල්ලම් කාර් එකක්. ඔව් සෙල්ලම් කාර් එකක් ගෙනාවා. යාලා ඒක බලාගෙන තමයි ඒ ආස්තුගේ තමයි ගහලා තින්නේ වා. එතකොට දැන් මේකට එන්ජින් එක සාමාන්‍ය වාහනයක බොඩිය වෙනස් කළාද මේ තියෙන්නේ? නෑ 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 මුල් කියන්නේ මුල ඉඳලා මම හදලා තියෙන්නේ. සැසි ඉඳලා මම තමයි හදලා තියෙන්නේ. එන්ජින් එක මොකද්ද තියලා තියෙන්නේ? එන්ජින් එක බයික් එන්ජින් එකක් තියෙන්නේ මේ 125 මේ CG මොඩල් එක. එතකොට බයික් එන්ජින් එකක් තියෙන්නේ. එතකොට දෙන්නෙක්ට යන්න පුළුවන්. දෙන්නෙක්ට යන්න පුළුවන්. හැබැයි මේක මග නවත්තලා තියෙනවා. එහෙම කියලා තමයි මට හිතෙන්නේ. ඔව් මග හතර කරලා තියෙන්නේ මේ මේ ආර්ථිකත් එක්ක අමාරුයි. පොඩක් දොඩ අමාරුයි. මේ එතකොට දැන් මේ 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 ඇයි මෙහෙම එකක් හදන්න හිතුනේ මම ඊළඟ ප්‍රශ්නේ මට දැන් සාමාන්‍යයෙන් මේ මේ වගේ වාහනයක් දැන් අතරම් චැසිය පවා ඔයා හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් අද කල් ලංකාවේ වාහනයක් හදුවොත් ඒක පාරට දාගන්න සෑහෙන අමාරුනේ එතකොට දැන් නාමල් මේක මේ සෙල්ලම් කාර් එකක් බලාගෙන තමයි හදලා තියෙන්නේ ඔව් එතකොට දැන් බයික් එන්ජින් එකක් තියලා තියෙන්නේ දැන් මේක මෙහෙම විශේෂත්වයක් තියෙන්න ඕනේ මෙහෙම වාහනයක් හදන්න මේකේ තියෙන විශේෂත්වය මොකක්ද අපිට පේන්නේ නම් පරණ කැඩිච්ච වාහනයක් කියලා ඔව් ඒක පේන්නේ මේක ඇවිල්ලා මේ රිමෝට් කන්ට්‍රෝල් හැමදේම තියෙනවා රිමෝට් කන්ට්‍රෝල් තියෙනවා කිව්වේ සාමාන්‍ය සෙල්ලම් වාහනය නේ රිමෝට් කන්ට්‍රෝල් තමයි ඔව් මේ මේක රිමෝට් එකෙන් ඇත්තටම මේ වාහනේ ගන්න පුළුවන් ඉස්සරහට ඒක පද්ධතියක් හදුවා ඒ කියන්නේ වාහනේ රිමෝට් එකකින් සාමාන්‍ය සෙල්ලම් වාහනනේ අපි රිමෝට් එකෙන් වැඩ කරනවා දැකලා තියෙනවා ඇවිල්ලා තනියෙන් යනවා තනියෙන් මේ යන්න හදලා තිබ්බේ ඒ කියන්නේ රිමෝට් එකෙන් පාලනය කරන්න පුළුවන් යන්න පුළුවන් ඔව් යන්න පුළුවන් මේ තව මොනවද කරන්න පුළුවන් තව මේක තියෙනවා ගියර් ඔක්කොම තියෙනවා නමයක් තියෙනවා ගියර් ගියර් නමයක් තියෙනවා බයික් එන්ජින් එකට එච්චර ඉන්නේ නැහැ. ඒකට එකක් හදලා තියෙනවා. ඔව්. ඒකට මේ එකක් තියලා තියෙන ගියර් බොක්ස් එකක් තියලා තියෙන්නේ. ඒකටම තමයි මේ පද්ධතිය දාලා තියෙන්නේ. එතකොට දැන් රිමෝට් එකෙන් මේ පුළුවන් කියලා කිව්වොත් දැන් අපි මෙතන ඉඳලා මේක හරවගෙන පාරේ හරමයට යන්න ඒක දිහා බලාගෙන රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. කන්ට්‍රෝල් කරන්න පුළුවන්. එතකොට භාවිතා කරලා තියෙන්නේ මේ මොනවද? තහඩුද? ඔව් තහඩු දාලා තියෙනවා. තහඩු සම්පූර්ණයෙන් දාලා තියෙනවා. එතකොට මේක වයරින් එකත් ඔයාම තමයි කරලා තියෙන්නේ. වයරින් එක හැමදේම ඉතින් මම මේ ඔකේ බැරල් තහඩු තමයි වැඩිපුරම තියෙන්නේ බැරල් තහඩු ඔව් බැරල් තහඩු තමයි පාවිච්චි කරලා තියෙන්නේ එතකොට ලියාපදිංචියක් කරන්න විදිහක් නැහැ මොකද මේක අත්හදා බැලීමක් රිමෝට් එකෙන් පාලනය කරන්න පුළුවන් එතකොට රිමෝට් එකෙන් හැමදේම කරන්න පුළුවන් වාහනේ යන්නෙන් එහාට මෙහාට ඔක්කොම දේවල් කරන්න පුළුවන් ගියර් 9ක් තියෙනවා එතකොට ඒ වගේ සුපිරි තත්ත්වයකට හදලා තියෙනවා නමුත් මේ වෙනකොට නම් දිරන්න තමයි තියෙන්නේ අතරලා දාලා වගේ වැඩේ තියෙන්නේ අතරලා වගේ තියෙන්නේ ඒ කියන්නේ ලංකාවේ දැන් තියෙන වර්තමාන තත්ත්වයත් එක්ක වැඩේ කරගන්න බෑ අමාරුයි සමනලි දැන් මේ ගැරේජ් එකේ අයියාගෙන් ඉගෙනගෙන ඒ කියන්නේ
මහත්යාගෙන් ඉගෙනගෙන ඔයා වැඩ කරනවා. එතකොට මොනවද කරන්නේ සාමාන්‍යයෙන්? දැන් මෙතනනම් වාහනයක් හදාගෙන යනවා, මොඩිෆයි කරගෙන කෑලි බෑලි දාගෙන යනවා පේනවා. තව බයික් ගොඩක් තියෙනවා. ඔයා මොනවද කරන්නේ? මොඩිෆිකේෂන් කරනවද? වාහන වෙනම අලුත් වැඩිය කරනවද? අලුත් වැඩිය පැත්තත් කරනවා. මේකෙත් කැටලොග් අපනවා, ඔක්කොම කරනවා ප්ලේන්ඩට. ඔක්කොම දේවල් ටික කරනවා. වාහන මොඩිෆයි කරන වැඩිත් කරනවා. එතකොට දැන් තව මොනවද කරන්නේ? අපි කියමු වාහ දැන් ගැරජ් එකක ඉන්නේ. ගැරජ් එකේ වැඩ ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් ගැරජ් එකේ වැඩ කරන්නේ නැහනේ. එතකොට වර්තමානයේ වෙනකොට ඇත්තරම ගෑනු ළමෙක් ගත්තොත් ගෑනු ළමෙක් ගැරජ් වැඩක් නම් කරනවා හොයාගන්න හරි කලාතුරකින් අපිට හමු වෙලා තියෙනවා. ඒත් හරි අතලොස්සයි කීප දෙනයි. ඇයි මේ වගේ දෙයකට යොමු වෙන්න හිතුණාද? මහත්තයා ගැරේජ් එක කරනකොට මම සැලුන් එකක් දාගන්න කියලා හිතුණා නෑ. මම මෙහෙ නෙවෙයි. මම මෙරිකල් ආවිල්ලා අයියා ආයතකට තාම ගිහදී. ඊට පස්සේ එයත් අයින් වෙලා එයත් එහෙ මැකැනික් තමයි හිටියේ. අයින් වෙලා මේ ගැරේජ් එකක් දාගත්තා. දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඊට පස්සේ ටික ටික ඉතින් මේ යතුරක්වත් අඳුරන්නේ නැහැ ඉස්සර. මෙලෝඩියක් දන්නේ නැහැ. අයියාගෙන් අහගෙන ඔක්කොම ඉගෙන ගත්තා ඉතින්. ඔක්කොම ඉගෙන ගත්තා. එතකොට මම වෙන පාරක් යනවා කියලා හිතුන්නේ නැද්ද? නෑ. අයියට සපෝට් එකක් දෙන්න තමයි උනේ. එහෙම දෙන්නම එකතු වෙලා ජීවිතේ හොඳ ලස්සන දුරක් යනවා කියලා හිතාගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ. තියෙන අරමුණ ඉදින් මොකද්ද? ගැරිජ් එක දියුණු කරගන්න තමයි. දියුණු කරගන්න තමයි තියෙන අරමුණ. එතකොට සාමාන්‍යයෙන් එතන ධෛර්යය සහ අනාගත බලාපොරොත්තු ඔටෝම කියනවා. තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක තමන්ගේ තියෙන ව්‍යාපාරය දියුණු කරගන්න ඇත්තරම ධෛර්යවන්ත ස්වාමි දියණියක් කියලා අපිට පේනවා. මොකද මේ තරම් මේ හැමදේම කියනකට සාමාන්‍යයෙන් එහෙම කට්ටිය අඩුයි. මොකද එක්කෝ ස්වාමියා වෙන පැත්තක් කාන්තාව වෙන පැත්තක් යනවා. නමුත් දෙන්නම එකතු වෙලා මේ වගේ මැච් එකක් ගහන එක සන්තෝසයි. එතකොට ඉතින් කියන්නකෝ දැන් සමනලී කරලා තියෙන ලොකුම වැඩ කොට මොනවද මෙතන කරලා තියෙන? සාමාන්‍යයෙන් දරුණු වැඩ මේ කාර් එකේ නම් ඉතින් කැටලොග් ඔක්කොම කැපුවා. දැන් ප්ලේන් එකේ තමයි යන්නේ. තව තියෙනවා ඉතින්. තව තියෙනවා වැඩ ටිකක් කරන්න. එතකොට දැන් කොච්චර කාලයක් වෙනවද සමනලී මේ වැඩ වලට යොමු වෙලා? මම දැන් අවුරුද්දක් විතර වෙනවා. කලින් ඉතින් ටික ටික එතකොට නම් මෙලහෙරයක් දන්නේ නැහෙනි. යතුරු ටික අඳුරගෙන ඔය අනම්මනම් කෑලි බෑලි ඔක්කොම අඳුරගෙන ටික ටික ඉතින් හුරු වුණා මේකට. කවුරු දැනලා නැද්ද මේ පුංචි ලස්සන මේ ගැරජ් එකක් ඉන්නවා කියලා? නෑ එහෙම නෑ. එහෙම නෑ. හිරු කරලා එහෙම යනවා. හිරු කරලා එහෙම යනවා. ඒ වුණාට ධෛර්යයෙන් කරන දේ ගැන හරි ආඩම්බරයි. රයිට්. සමලනි නාමල් දෙන්නගේ මේ ලස්සන නම් දෙක. ලස්සන පුංචි තනක් හදාගෙන තමන්ගේ ජීවිතේ ගැට ගහගෙන නියව ලස්සනට තමන්ගේ බලාපොරොත්තුවක් හදාගෙන යනවා දෙන්නම ආඩම්බරයි. ඒ ගැන ඉතින් ඉස්සරහට තියෙන සැලසුම් මොනවද? ප්ලෑන් මොනවද? බලන් ඉන්න දේවල් මොනවද? කරන්න හිතාගෙන ඉන්න දේවල් මොනවද? මෙතන නම් අපි කුලීපදන වේයටදී ඉන්නේ. මේ ඉඩමක් අරගෙන එතන දැන් හදාගෙන යනවා. තාම වැඩි ඉවර කළ නැහැ. එතනට ඉතින් ගැරේජ් එක ගලන් ගිහිල්ලා එතන දියුණු කරලා මේ ඊට වඩා හොඳට අපි කතා කරා වාහනයක් හදලා තියෙනවා, වාහනයට එකතු කරලා තියෙන දේවල්. එතකොට ඒ තාක්ෂණය ඔළුවට අරගෙන මේ වගේ උත්සාහයක් කරන් තියෙන්නේ. ඉතින් ඒ වගේ උත්සාහයක් ගත්තම අන්න ඒ වගේ කෙනෙකුට අතහිත දුන්නොත් ඉදිරියට යන්න ඇත්තරම අපේ ලංකාවේ අර මේ දියුණුව නෑ කියන පැත්ත සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. ඉතින් අපි දන්නවා අපි බලන කට්ටියක ඉන්නවා මෙන්න මේ වගේ අතහිත දෙන්න කැමති කට්ටිය යන. එයාලට අවස්ථාවක් තියෙනවා ලස්සන තනක් මේ හදාගන්න මේ ප්‍රදේශයේ මේ දෙපළට උදව් කරන්න. එතකොට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් සමනලීගෙන් කෙලින්ම. එක එල්ලේ මට කෙලින් පිළිතුරක් ඕනේ ගෑනු ළමෙක් විදිහට. සාමාන්‍යයෙන් ගෑනු ළමයි කියපුවාම එන සියුමැලි විදිහට තමයි හැමෝම දකින්නේ. අවුරුදු 23යි, 23ක පුංචි කෙල්ලෙක්. එතකොට කෙලින්ම වැඩ කරන්නේ ගැරජ් එකක තමන්ගේ ස්වාමියාත් එක්ක මජං ගාගෙන කෙලින්ම ගොරෝසු වැඩ කරන්නේ. ඔයාගේ ජීවිතයෙන් බලන් ඉන්න අයට දෙන්න පුළුවන් උපදෙස මොකද්ද? මෙහෙමයි ඉතින් කෙල්ලෝ කිව්වම ඉතින් වෙනම පැත්තකට යන අයනේ ඉන්නේ ගොඩක් අය. මම කැමති විදිහට මේ රසාවට තමයි ගොඩක් ආස. අනිත් අයටත් කියනවා ඉතින් මේ ජොබ් එකට ගොඩක් අය අපහාස කරනවනේ.
මජං කාරයෝ එහෙම කියලා මජං ගෑවිලා පිරිසිදු එහෙම කියලා නිතර. හැබැයි ඒ කවුරු වුණත් වාහනයක් කරනොත් මජං කාරෙක් ළඟට එන්න ඕනේ. ඕනම කෙනෙක් කොච්චර ලොකු තරතුරු දැවවත් මෙතෙන්ට එන්න ඕනේ. ඉතින් ඒකයි මේ මේ රසාව කරනවා කියන්නේ මම හිතන්නේ කෙල්ලෙක් කරනවා කියන්නේ වෙනම ගැම්මක්. තව කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඉතින් මම හිතනවා ඒක තමයි හොඳම දේ ඉතින්. හොඳම දේ ඉතින්. ඉතින් අර ලංකාවේ වාහන එක්ක ඔට්ටු වෙන ගෑනු ළමයි අතලොස්සට අපි හොයාගත්ත තවත් එක්තරා තරුවක් මේ ඉන්නේ සමනලි. ඉතින් සමනලි සමනලියක් වගේ ඉගිලි ඉගිලි ඉන්නේ මේ වගේ රළු තැනක තමන්ගේ ජීවිතයේ අනාගතය හදාගන්න තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්කතු වෙලා ශක්තිමත් විදිහට වැඩ කරනවා. අපිට කියන්න ඔයාලා ඉන්නේ කොහෙද? මෙතෙන්ට එන්නේ කොහොමද? ඔයාලගෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද? අපි මේ ඉන්නේ නම් මොනරාගල අලුත් පැත්ත. ගදිකුපුරපාරේ අලුත් පැත්ත කියන ප්‍රදේශයේ ඉන්නේ. මෙතන ඉඳන් සියලුම දේවල් කරනවා. වාහන සම්බන්ධ සියලුම දේවල් කරනවා. සියලුම දේවල් කරනවා. ඕන වාහනයක් කරනවා. ඕනම වාහනයක් ඕනම වාහනයක් සියලුම වාහන කරනවා සියලුම වැඩ කරනවා. සියලුම වැඩ කරනවා. ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඇවිල්ලා විස්තර දැනගෙන කතා කරන්න හම්බ වෙන්න පුළුවන්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිට අවස්ථාවක් දුන්නට ඔයාලව හම්බ වෙන්න. ඒ වගේම ඔයාලගේ ජීවිතවලින් අපේ සමාජයේ අපි බලන් ඉන්න අයට හොඳ ආදර්ශයක් දෙන්න අපිට ලැබිච්ච එක අපිටත් ගොඩක් සතුටුයි. එහෙනම් දෙන්නටම අනාගතය කරගෙන කියන යන වැඩ කටයුතු ඒ වගේම කරන්න හිතන් ඉන්න දේවල් ඒ තියෙන සැලසුම් ඔක්කොම සාර්ථක වෙන්න කියලා සුබපතනවා ආයිබෝවන් දෙන්නටම. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් අරන් ආවේ අද කතා කරේ සමනලි ගැන. සමනලියක් වගේ පියඹ පියඹ ඉන්නේ නැතුව තමන්ගේ ස්වාමි පුරුෂයත් එක්ක එකතු වෙලා ධෛර්යවන්ත විදියට වැඩ කරන පුංචි කෙල්ලෙක්. ඉතින් අද කතාවෙන් ඔයාලගේ ජීවිතේ දෙයක් ගන්න පුළුවන් නම් ඒක තමයි අපිට සතුටුම දේ. විශේෂ දෙයක් තියෙනවා නම් නිලමෙට කියන්න අපි කැමති මුළු ලෝකෙට මේ දේවල් පෙන්වන්න. ඒ වගේම නිලමෙ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.